ඇසළ පුර පසළොස්සක් පොහොය. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලොවට පහළවෙච්ච ප්‍රථම ධර්මදේශනාව සිද්ධ වෙච්ච උතුම් පුර පසළොස්සක් පොහොය කියන වග හැම කෙනෙක්ම දන්නවා. එවගේම වස් කාලේ ආරම්භ වෙන්නෙත් ඇසළ පුර පසළොස්සක් පොහොයෙන්. එපමණක් නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ විවිධාකාර වටිනා සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච පොහේ දවසක්. අපි දන්නවා රාහුල කුමාරයාගේ උපත, ඒ වගේම බෝධිසත්වයන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය සිද්ධ වෙලා තියෙන්නේ ඇසළ පුර පසළොස්සක් පොහේ දවසක. ඒ විතරක් නෙමෙයි බෝධිසත්වයන් වහන්සේ මෞකුස පිළිසිඳ ගත්තෙත් ඇසළ පුර පසළොස්සක් පොහේ දවසක කියන එක ශාසන ඉතිහාසයට අනුව පැහැදිලි. එතකොට මේ සියලු කාරණාවන් වැදගත් වන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය නිසා. ලෞතුරා බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ ඇයි? මේ ලෝක සත්වයා සදාතනිකව විඳින, ඉපදි ඉපදි මෙරි මෙරි ගමන් කරන සසර දුකින් නිදහස් වීමේ ක්‍රමය කියලා දෙන්නයි. ඒ අනුව ලෞතුරා බුදුහාමුදුරුව ලොව පහළ වෙලා ඒ ශ්‍රී සද්ධර්මයේ ලොවට දේශනා කළ උතුම් පුර පසළොස්සක් පොහොය තිබෙන්නේ ඇසළ පුර පසළොස්සක් පොහොයට යෙදිලා. ඒ අනුව උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පස්වග මහණුන්ට දේශනා කරනවා. පස්වග මහණුන්ට ඒ දේශනා කරන ධර්මයෙන් පස්සේ උන්වහන්සේගේ ධර්මය භාරතයේ විශේෂයෙන් මධ්‍ය මණ්ඩලයේ ඇසුරු කරගෙන මගධය මුල් කරගෙන ප්‍රචාරය වෙනවා. එපමණක් නෙමේ එම ධර්මය වියතුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ශ්‍රවණයට ලක් වෙනවා. එතනින් පස්සේ අපි දන්නවා කාලයක් ගතවීමෙන් අනතුරුව විවිධාකාර රටවල් වලට ධර්මයේ ප්‍රචාරය වෙලා ගිහිල්ලා තියෙනවා. මේ වන විට ලෝකේ විශාල ඉල්ලුමක් බුදුදහමට තියෙනවා. ඒ ඉල්ලුම බුදුදහමට තියෙන වෙන කිසිවක් නිසා නෙමේ, මේ වනකොට මිනිස්සුන්ට මේ නිර්මාණවාදී දෙවියන් ක්‍රියේටර් ගොඩ් නිර්මාණවාදී දෙවියන් පිළිබඳව හැඟීම මුළුමනින්ම සමහර වෙලාවට කරදරයක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සුගේ චින්තනය හසුරුවන්නට මේ දේව නිර්මාණවාදයේ බාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා යථාර්ථවාදය මුල් කරගත්තු බුදුදහම බඳු ආගමක් සොයමින් ලෝකයා ඉන්නවා. දෙවියෙක් නැති ආගමක් සොයමින් ඉන්න ලෝකයට බුදුදහම කියලා කියන්නේ මහ විශාල ආශ්වාදයක්. එනිසා ලෞතුරා බුදුහාමුදුරුව දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ තියෙන මේ දේශනාවන් අපේ ජීවිතවලට චර්යාමය වශයෙන් එකතු කරගන්නවා විතරක් නෙමෙයි, දාර්ශනිකව අපේ සිතුවිලි හසුරුවන්නත් මේ ධර්මයෙන් අපි ලබාගත යුතු විවිධාකාරයේ ඉගැන්වීම් රාශියක් තියෙනවා. අද මේ වෙනකොට සමාජයේ ආගමික ගැටලු ගැටුම් ඇති වෙලා තියෙනවා. ආගම නිසා මිනිස්සු මත් වෙලා ගිහිල්ලා, ආගම නිසා තවත් මිනිස්සු මරා දාන තැනට පත් වෙලා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? බුදුහාමුදුරුව දේශනා කරන්නේ ඉද මේව සච්චං මෝඝමඤ්ඤං, මෙපමණයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියලා හිතන චින්තනය. ඒ වගේම තමයි මේ ආගම් බිහි වෙන්නේ යම් කිසි මූලධර්මයක් පදනම් කරගෙන. ඒ මූලධර්මයේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. උන්වහන්සේ පෙන්වා දෙනවා තක්කංච දිට්ඨීසු පකප්පයිත්වා සච්චං මුසා ඉති ද්වය ධම්මමාහු. තක්කංච දිට්ඨීසු පකප්පයිත්වා, තමන්ගේ දෘෂ්ටි ගතිකයන් වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ දැක්ම, තමන්ගේ අවබෝධය, තමන් තේරුම් ගත්තු හැටි. දික්කීසු පකප්පයිත්වයි දෘෂ්ටීන් තර්කයට දාලා, තමන්ගේ දෘෂ්ටීන් තර්කානුකූල ලෙස ඉදිරිපත් කිරීම තුළ ආගම් බිහි වෙනවා. සච්චං මුසා ඉති ද්වය ධම්ම මාහු, මේ ඇත්ත බොරුව කියන එක නිර්මාණය වෙන්නේ මේ අනුවයි. එතකොට අපිට පේනවා මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ සත්‍ය සොයායාම නෙමේ, මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ තමන් පිළිගන්න තර්කය, එහෙමත් නැත්නම් තමන් පිළිගන්න අදහස තර්කානුකූල ලෙස ඉදිරිපත් කිරීම විතරයි. ඒ තමන් පිළිගත් අදහස, බැසගත් අදහස තර්කානුකූලව ඉදිරිපත් කිරීම ආගම හැටියට හඳුනා ගැනෙනවා. තේ නිසා බෞද්ධයන් ඊට වඩා වෙනස් විදියට හිතන්න ඕනේ. බෞද්ධයන් බුදුදහම පිළිබඳව කල්පනා කරන්නේ බුදුදහම තමන්ගේ ගැලවීමේ මාර්ගය, එහෙමත් නැත්නම් විමුක්තියේ මාර්ගය දේශනා කරන දේශනාවක් හැටියට විතරයි. ඒ නිසා බෞද්ධයාගේ සමස්ත ජීවිතේම ගොඩනැගෙන්නේ
බුදු දහමේ උගන්වන ඒ සිද්ධාන්ත මතමිසක් එය ආගමක් හැටියට සලකාගෙන ඒ තුර එල්ලිලා ඉඳලා නෙමේ. කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේශිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ ධර්මය හරියට පහුරක් වගේ. පහුර තියෙන්නේ එතර වෙන්න මිසක් කර තියාගෙන යන්න නෙමේ. ධර්මයේ තියෙන්නේ සසරින් එතරවීමට මිසක් අරගල කරන්න නෙමේ. ඒ නිසා ඒ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිත හැඩගස්වාගෙන ධර්මයේ තුලින් තමන්ගේ ජීවිත සකස් කරගෙන ඉදිරියට යාමයි බෞද්ධයා විසින් කළ යුතු වන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරපු සී සද්ධර්මයේ ලෝකයට දේශනා කරපු ලෝකයට එලිකල මේ ඇසල පුර පසළොස්වක් පොහොය දවසේ අපි කවුරුත් ජීවිත යථාර්ථය පිළිබඳව තේරුම් අරගෙන සමාජය තුළ ලෝකයේ තුළ බෞද්ධයාගේ විශේෂත්වය විශිෂ්ටත්වය පැහැදිලි කරන ආකාරයනුත් ඒවගේම ධර්මයේ පැහැදිලි කරන ඒ චර්යාවන් තුළ ජීවත්වෙන අධිෂ්ඨානයතුම් කටයුතු කළ යුතුයි කියන එක විශේෂයෙන් අපි සඳහන් කරනවා.